අද යුක්තියේ හඳ වෙනුවෙන් කතරගම දක්වා බලා යන යුක්තියේ ආශ්‍රාව මාතර නගරයේදී පිළිගන්නට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. විශේෂයෙන්ම පසුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ රටේ කවදාවත් දකින්නට නොතිබුණ මහා කුමන්ත්‍රණයකින් 2015 අගෝස්තු මාසයේදී ජනතාව අපිට ලබා දීපු ජනවරම මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මංකොල්ලකරුවන් විසින් බලහත්කාරයෙන් උදරගත්තා. මේ නීති විරෝධී කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල දියත් කළා. මාසෙකුත් දවස් 4ක් වුණත් මිත්‍රවරුනි, මේ වෙනකන් ලෝකේ කිසිම රටක් මේ ආණ්ඩුව මේ හොර ඇගමැතිව හොර ඇමැතිවරුන්ව පිළි අරගෙන නැහැ. ඒ පවණක් දෙමේ යථාර්ථික වශයෙන් සමාජීය වශයෙන් විශාල අර්බුදයකට තල්ලු වෙමින් යනවා. එදා ආර්ථිකය ගැන කියපු අය අපි හිටියනම් රුපියල ඔයි තරම් ඉහළට යන්නේ නැහැයි කියපු මේ අය අද රුපියල 183 දක්වා ඉහළට ගිහිල්ලා තවත් මාසයක් මේ තියෙන නීත්‍යානුකූල හොරාණ්ඩුව හිටියනම් 200ට යනවා. දැන් ඇහුවම කියනවා අල්ලඩ ඩෝව නවත්ත ගන්න කියලා. එවගේම අපි මිල සූත්‍රය නිසා අපි කිව්වා වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට අඩු වෙනවයි කියලා. අපේ මිල සූත්‍රයට පින් සිද්ධ වෙන්න දැන් මේගොල්ලන් ඉන්ධන මිල අඩු කරලා කියනවා, ඔන්න අපි අඩු කරන්නේ. ඒ අඩු කරේ අපි තමයි කිව්වේ ලෝක ඉන්ධන මිල අඩු වෙනකොට අපි අඩු කරනවයි කියලා. මේ වෙනකොට ඔක්තෝබර් මාසේ රුපියල් ඩොලර් 80 ගණනකට තිබුණ ඉන්ධන ටික මේ වෙනකොට ඩොලර් 58කට බැහැලා තියෙනවා. අන්න එහෙමනම් ඒ අයට රුපියල් 5කින් නෙමෙයි ඊටත් වඩා වැඩි මුදලකින් මේ තමුන්නාන්සාට ඒ සහන ලබා දෙන්නට තිබුණා. අපි ඒ සහනය ඊළඟ පදාදා ආණ්ඩුව යළිවතාවක් පාරාගෙන ඒ නිසා තමයි අපි අපේ ජාතික සංවිධායකතුමා විශේෂයෙන්ම අපි මේ ප්‍රශ්නේ කියන්න ඕන හැම කෙනෙකුටම කියලා තියෙනවා. මේ ප්‍රශ්නේ කිව්වා බහුතරය පෙන්වන්නේ කියලා. අපි බහුතරයත් පෙන්වන්න පුළුවන් හැම විදියටම පෙන්වලා තියෙනවා. අපි බහුතරය පෙන්නවා අත උස්සලා, අපි බහුතරය පෙන්නවා නැගිටලා, අපි බහුතරය පෙන්නවා සද්දෙන්. අපේ ඇමතුමා නම් එතුමා 3-2 බහුතරයක් පෙන්නවා. අපේ 3-2 බහුතරයක් පෙන්නවා. ඇත්ත වශයෙන්ම තාමත් කරලා නැත්තේ ඔළුවෙන් හිටගෙන බහුතරය පෙන්නපු ගැතියි. මෛත්‍රීපාල සිරිසේනට ඕන නම් අපි ඔළුවෙන් හිටගෙනත් අපේ බහුතරය එන සතිය වෙනකොට පෙන්නන්නම්. පෙන්නන හැම සතියේම අපේ බහුතරය වැඩි වෙනවා එන සතියේ. තව ටිකකින් වැඩි වෙනවා. අනේම ලමිතවරුනි, බබ මේ වෙලාවෙදී දිගට කතා කරන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන්නේ අපෙන් දෑගත්තේ රාජ්‍ය බලයේ යලිවතාවක් ලබාගෙන අපි තමුන්නාස්සා වෙනුවෙන් ආරම්භ කරපු ඒ සංවර්ධන ක්‍රියාවලිය යලිවතාවක් ගෙනියන්න. ගම්පෙරළි ආපු ගමන් නැවැත්තුවා. ඒවට මුදල් දෙන්න බැහැයි කිව්වා. නමුත් මම තමුන්නාස්සාට කියනවා අපි යාලිවතාවක් කැබිනට් මණ්ඩලේ වාඩි වෙලා පෑ 24න් තමුන්නාස්සාගේ ගම්පෙරළිය ලබා දෙනවා. ගිය වතාවේ අපි ලබා දුන්නේ ආසනයකට කෝටි 20යි. එන මාසින් මම තමුන්නාස්සාට හැම ආසනයකටම කෝටි 30ක් දෙනවා. අනිත් වැඩ ටිකත් අපි කරගෙන යනවා. අනේමන යාලිවතාවක් මේ අර්බුදකාරී මොහොතේ තමුන්නාස්සා ඉතාමත්ම කැටි දැනුම් දීමකින් මෙතන රැස්වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මේ පණිවිඩය අරන්
මෙතුමා හෙට උදේට අපේ කතරගම දෙවියොත් බලන්න යනවා. අන්න එහෙමනම් අපි ස්ථීර වශයෙන්ම එන සතිය වෙනකොට එදාටත් වඩා ශක්තිමත් එක්සත් ජාතික පෙරමුණේ රජයක් පිහිටවන බව කියමින් එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියමින් මගේ පදක සහාය අවශ්‍යයි.